ඔයාලා මේ වෙද්දි දන්නව ඇති ඇමරිකාවෙන් දශක 5කට පස්සේ හඳට ගොඩබයින්න යවපු පෙරෙග්‍රීන් යානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලා. ඒ දවසේම ජපානයේ ස්ලිම් යානය හඳට ගොඩ බැස්සත් වැරදි පැත්තකට පෙරළුණු නිසා යානය පැය කිහිපයකට පස්සේ ක්‍රියා විරහිත කරලා දැම්මා. ඉතින් මේ ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. 3 2 1 We have left off. පෙරිග්‍රීන් යානයේ තාක්ෂණික තොරතුරු සහ ඒ යානේ ගෙන යන්නේ මොනවද කියලා මම කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. ඒ වගේම ඒ යානේ දියත් කිරීම ගැනත් මම තව වීඩියෝ එකක් දැම්මා. ඉතින් එතනින් කතාව පටන් ගත්තොත් වල්කන් රොකට් 2ේ මංගල දියත් කිරීමේදීම අතිසාර්ථක විදිහට පෙරිග්‍රීන් යානය චන්ද්‍රයා පවතින දුරට ගමන් කරන එලිප්සාකාර පෘථිවි කක්ෂයකට ඇතුල් කළා. මේ එලිප්සාකාර කක්ෂයේදී යානේ චන්ද්‍රයා පවතින දුරට ගියත් පළවෙනි කක්ෂයේදී යානේ චන්ද්‍රයාට ආසන්න වෙන්නේ නැහැ. මොකද යානේ ගමන් මාර්ගය සැලසුම් කරලා තිබුණේ දෙවෙනි කක්ෂයේදී චන්ද්‍රයාට ආසන්න වෙන්න. ඒ කියන්නේ මුලින්ම යානේ චන්ද්‍රයා පවතින දුරට යද්දී චන්ද්‍රයා තියෙන්නේ වෙන තැනක. යානේ එලිප්සාකාර කක්ෂයේ නැවත පෘථුවියට ආසන්න වෙලා දෙවෙනි වරට පෘථුවියෙන් ඉවතට යද්දී තමයි චන්ද්‍රයා නියමිත ස්ථානයට පැමිණෙන්නේ. එතකොට තමයි යානේ චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුල් වෙලා ගොඩ බැසීමට බලාපොරොත්තු වුණේ. නමුත් ඒක එහෙම වුණේ නැහැ. යානේ රොකට් 2න් වෙන් වෙලා පැය කිහිපයකින් ප්‍රචාලන පද්ධතියේ එක් එක් කොටස් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒකේ එක පියවරක් තමයි ඉන්ධන සහ ඔක්සිකාරක ටැංකිවලට හීලියම් වායුව යවලා ටැංකි සම්පීඩනයට ලක් කිරීම. මම මේ ආකාරයේ ප්‍රෙෂර් ෆෙඩ් රොකට් එන්ජින් ක්‍රියා කරන ආකාරය ගැන වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මේ සඳහා හීලියම් ටැංකියේ ඉඳන් ඉන්ධන සහ ඔක්සිකාරක ටැංකිවලට තියෙන නාලවල වැල් විවෘත කරනවා. නියමිත පීඩනයට ටැංකි සම්පීඩනය වුණාට පස්සේ වැල් වහලා දාන්න අවශ්‍යයි. නමුත් මොකක් හරි තාක්ෂණික ගැටලුවක් නිසා ඔක්සිකාරක ටැංකියට හීලියම් සපයපු වැල් එක නිසි ආකාරයෙන් වැහුනේ නැහැ. ඒ නිසා ඔක්සිකාරක ටැංකියට දිගටම හීලියම් පිරිලා ටැංකියේ පීඩනය වැඩි වෙලා පුපුරලා ගියා. This is Houston. Say again, please. Houston, we have a problem. ඒත් එක්කම ටැංකියෙන් ඔක්සිකාරක සහ හීලියම් කාන්දු වෙන්න පටන් ගත්ත නිසා ඒක කෝල්ඩ් ගෑස් ට්‍රස්ට් එකක් විදිහට ක්‍රියා කරනවා. ඉතින් යානය පාලනයකින් තොරව භ්‍රමණය වෙනවා. නමුත් ඇස්ට්‍රොබොටික් සමාගමේ මෙහෙයුම් පාලක මැදිරියේ හිටම නිලධාරීන්ගේ ඉක්මන් තීරණ කිහිපයක් නිසා යානයේ ප්‍රතික්‍රියා පාලක පද්ධතියේ ත්‍රස්ටර්ස් මගින් යානයේ භ්‍රමණය පාලනය කරගන්නවා. මොකද යානේ සූර්ය පැනල් එක සූර්යා පැත්තට හරවලා යානේ ස්ථාවරව තියාගන්න එක ඉතාමත් වැදගත් දෙයක්. කොහොම නමුත් යානේ ඔක්සිකාරක ටැංකියෙන් දිගටම ඔක්සිකාරක කාන්දු වෙද්දී ත්‍රස්ටර්ස් වලටත් ගොඩක් වෙලා ක්‍රියා කරන්න වුණා යානේ එක විදියකට පවත්ව ගන්න. ඉතින් ටිකෙන් ටික ඔක්සිකාරක ටැංකියේ පීඩනය අඩු වෙලා කාන්දු අඩු වෙද්දී ත්‍රස්ටර්ස් වලටත් නිදහසක් ලැබුණා. මේ කාලය ඇතුළත යානේ එලිප්සාකාර කක්ෂයේ ඉහළට ගිහින් නැවත පෘථුවිය දෙසට එනවා. ඔක්සිකාරක නැතුව යානයට චන්ද්‍රයා මතට ගොඩවසින්න බෑ කියන එක හැමෝටම තේරෙන දෙයක්නේ. ඉතින් යානයට මොකක්ද කරන්න කියන එක හැමෝටම ගැටලුවක් වුණා. මේ කාලේ අතරතුර යානයේ තියෙන විද්‍යාත්මක උපකරණ ක්‍රියාත්මක කරලා ඒ වගේන් ගන්න පුළුවන් දත්ත ලබා ගන්න පටන් ගත්තා. විකිරණ මානෙහෙම ගොඩක් වැදගත් විකිරණ මිනුම් ලබා ගත්තා. නමුත් ඔක්සිකාරක කාන්දුව නිසා යානයේ ගමන් මාර්ගයේ සිදුවන වෙනස ගණනය කරලා බලද්දී යානයේ කක්ෂයේ පහත්ම ස්ථානය පෘථිවි වායුගෝලයේ තුලට පහත් වෙලා කියලා තේරුණා. ඒ කියන්නේ යානය එන්නේ පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන්න. යානයේ රොකට් එන්ජින් වලින් පොඩි දහනයක් සිදු කරලා යානයේ කක්ෂයේ නැවත වායුගෝලයෙන් ඉහළට ඔසවාගෙන ගොඩ බහින්න හැකියාවක් නැති වුණත් චන්ද්‍රයා බලා යන ගමන දිගටම කරන්න පුළුවන් කියලා ඇස්ට්‍රොබොටික් සමාගමට විශ්වාසයක් තිබුණා. මේ අවස්ථාවේදී NASA ආයතනය සහ ඇස්ට්‍රොබොටික් සමාගම අතර ඇති වුණු සාකච්ඡාවකින් පස්සේ ඇස්ට්‍රොබොටික් සමාගම තීරණය කරනවා පාලනයක් නැති යානයක් පෘථිවි කක්ෂයේ ඉතුරු කරනවට වඩා යානයේ ගමන් මාර්ගය වෙනස් කරන්නේ නැතුව දිගටම ඇවිත් පෘථිවි වායුගෝලයේදී විනාශ වෙලා යන්න දෙන එක හොඳයි කියලා. යානයේ ක්‍රියා කරන අවසන් දින කිහිපයේදී ටැංකිවල ඉතුරුණු ඔක්සිකාරක සහ ඉන්ධන යොදාගෙන යානයේ ප්‍රධාන රොකට් එන්ජින් පොඩි වෙලාවකට ක්‍රියාත්මක කරලා පරීක්ෂා කරන්න ඇස්ට්‍රොබොටික් සමාගම අමතක කළේ නැහැ. අවසාන පැය කිහිපයේදී යානයේ ත්‍රස්ටර්ස් ක්‍රියාත්මක කරලා යානයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන ස්ථානය හැකිතාක් ඔස්ට්‍රේලියාවෙන් ඉවතට ගෙන යන්න උත්සාහ කරන ආකාරය පෘථිවියේ දුරේක්ෂවල නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. අන්තිමට දින 10කට වැඩි ගමනක් අවසන් කරමින් පෙරිග්‍රීන් යානයේ ජනවාරි 19 වෙනිදා පෙරවරු 2:30ට පමණ ශාන්තිකර සාගරයට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුල් වෙලා විනාශ වෙලා ගියා.
නාසා එතනේ ක්ලිප්ස් වැඩසටහනේ පළවෙනි මෙහෙයුම ඒ විදිහට අසාර්ථක වුණාට තව ගොඩක් මෙහෙයුම් ක්ලිප්ස් වැඩසටහනේ තියෙනවා. ඊළඟ චන්ද්‍රයානේ පෙබරවාරි මාසයේදී පෘථුවියෙන් පිටත් වෙන නියමිතයි. අපි බලමු ඒ යානයට මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඇස්ට්‍රොබොටික් සමාගමේ තව අභ්‍යවකාශ යානයක් මේ වසර අවසානයේදී නැත්නම් ලබන වසර මුලදී චන්ද්‍රයාට ගොඩ බසින නියමිතයි. හරි ඊට පස්සේ අපි ස්මාර්ට් ලෑන්ඩර් ෆෝ ඉන්වෙස්ටිගේටිං මූන් නැත්නම් ස්ලිම් යානය ගැන බලමු. මේක තමයි ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනයේ චන්ද්‍රයාට ගොඩ බසින්න උත්සාහ කරන දෙවැනි අවස්ථාව. පළවෙනි යානය 2022 දී ආටමිස් 1 මෙහෙයුමේදී චන්ද්‍රයා බලා පිටත් කරපු ඔමොටෙනාෂි යානය. ඒකේ ගොඩ බැසීම සාර්ථක වුණේ නැහැ. ඉතින් ස්ලිම් කියන්නේ උන්ගේ දෙවැනි උත්සාහය. කොහොම නමුත් ජපානයේ පෞද්ගලික සමාගමක් වෙන අයිස්පේස් ගිය අවුරුද්දේ චන්ද්‍රයාට ගොඩ බසින්න උත්සාහ කළා කියලා අමතක කරන්න එපා. ස්ලිම් යානයේ සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ජපාන අභ්‍යවකාශ ආයතනය විසින් Mitsubishi Electric සමාගමට ප්‍රදානය කළේ 2016 වසරේදී. මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වුණේ ඉතාමත් නිරවද්‍යාකාරයට චන්ද්‍රයා මතට ගොඩ බැසීම. ඒ කියන්නේ ගොඩ බැසීමට ඉලක්ක කරන ස්ථානයට මීටර් 100ක් පමණ ඇතුළත ප්‍රදේශයකට ගොඩ බසින්න තමයි ඉලක්කය වුණේ. ඒ වගේම මේ යානය ගොඩ බසින ඉලක්ක කළේ මීට කලින් අභ්‍යවකාශ යාන ගොඩ බැස්ස නැති තැනකට. ඒ තමයි ආවාටයක පිටත බෑවුමකට. ඒකට හේතුව වුණේ ආවාටයක් නිර්මාණය වෙද්දී චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨයට යටින් තියෙන පාෂාණ ඉහළට එනවා. එතකොට මේ වගේ තැනකට ගොඩ බැස්සොත් චන්ද්‍රයාගේ අභ්‍යන්තරෙන් උඩට ආපු පාෂාණ අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් චන්ද්‍රයාගේ ෂියෝලි ආවාටයේ බෑවුම තමයි ස්ලිම් යානයේ ගොඩ බැසීම ඉලක්කය වුණේ. ඉතින් යානයට ගොඩ බසින්න තියෙන්නේ ආනත පෘෂ්ඨයකට නිසා අලුත් ක්‍රමයක් අවශ්‍ය වෙනවා ගොඩ බැසීම සාර්ථකව සිදු කරන්න නම්. ඉතින් ජපාන ඉංජිනේරුවන් අවසානයේ තීරණය කළේ මෙන්න මේ වගේ ගොඩ බැසීමේ අන්තිම මොහොතේදී යානයේ තිරස් අතට චන්ද්‍ර පෘෂ්ඨයට ස්පර්ශ කරන විදියට භ්‍රමණය කිරීම. මේ ආකාරයට ගොඩ බැස්සොත් බෑවුමක වුණත් ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. යානයේ සම්පූර්ණ ස්කන්ධය උනේ කිලෝග්‍රෑම් 590ක්. චන්ද්‍රයාට යවපු අනිත් යානායක සංසන්දනය කරද්දි මේක පොඩි යානයක්. ඒ නිසාම ජපාන් ඉංජිනේරුවන් ඉතාමත් අඩු ඉන්ධන ප්‍රමාණයකින් චන්ද්‍රයාට ගොඩ බසින ක්‍රමයක් සැලසුම් කරලා තිබුණේ. මේ යානේ දියත් කළේ තනියම නෙමෙයි. ජපාන අභ්‍යවකාශ ආයතනයේ ක්‍රිසම් එක්ස් කිරණ අභ්‍යවකාශ දුරේක්ෂත් එක්කම තමයි ස්ලිම් යානේ දියත් කළේ. දියත් කිරීමට යොදාගත්තේ Mitsubishi Heavy Industries සමාගමේ H2A රොකට්ටුවක්. පසුගිය වසරේ සැප්තැම්බර් 7 වෙනිදා ජපානයේ ටැනගෂීමා මධ්‍යස්ථානයෙන් දියත් කරපු රොකට්ටුවෙන් යානය ඇතුල් කළේ පෘථුවිය වටා කක්ෂයකට. යානයේ රොකට් එන්ජින් මගින් මේක චන්ද්‍රයා බලා යන එලිප්සාකාර පෘථුවි කක්ෂයකට වෙනස් කර ගන්නවා. නමුත් මේ වගේ කක්ෂයකදී චන්ද්‍රයාට ආසන්න වෙන ප්‍රවේගය ගොඩක් වැඩි. ඒ නිසා චන්ද්‍ර කක්ෂයට ඇතුල් වෙන්න ප්‍රවේගය අඩු කරන්න විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් යානයේ මේ අවස්ථාවේදී චන්ද්‍රයා අසලින් ගමන් කරලා ගුරුත්වාකර්ෂණ ආධාරයක් ලබාගෙන පෘථුවියෙන් ඈතට ගමන් කරනවා. ඈතට යද්දී පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙන අතරම සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා යානයේ කක්ෂය වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙතනදී වෙන්නේ යානයේ කක්ෂයේ පහළම ස්ථානය චන්ද්‍රයාගේ කක්ෂය දක්වා ඉහළට එසවෙන එක. එතකොට යානය නැවත පෘථුවියට ආසන්න වෙද්දී චන්ද්‍රයා පෘථුවිය වටා ගමන් කරන කක්ෂයට ආසන්නෙන් ගමන් කරන ආකාරයට තමයි යානය එන්නේ. මේ අවස්ථාවේදී යානය සහ චන්ද්‍රයා අතර සාපේක්ෂ ප්‍රවේගය අඩු වින්දා අඩු ඉන්ධන ප්‍රමාණයකින් චන්ද්‍රයා වටා කක්ෂගත වෙන්න යානයට පුළුවන්. ඉතින් ස්ලිම් යානයේ චන්ද්‍රයා වටා කක්ෂගත වුණේ පසුගිය දෙසැම්බර් 25 වෙනිදා. ස්ලිම් යානයේ ගොඩ බැසීම ආරම්භ වෙන්නේ ජනවාරි 19 වෙනිදා රාත්‍රී 8:00 මිනිත්තු 20ක ප්‍රවේගය අඩු කිරීමකින් පස්සේ යානයේ චන්ද්‍රයා මතට ගොඩ බසින්න නියමිත වුණා. මේ අවස්ථාවේදී යානයෙන් ලැබෙන තාක්ෂණික දත්ත නැත්නම් ටෙලිමීට්‍රි එක භාවිතා කරලා තාක්ෂණික තොරතුරු වලින් පිරුණු සජීවී විකාශයක් ජපාන අභ්‍යවකාශ ආයතනය ලබා දුන්නා. මේකේ යානයේ නිව්ටන් 500ක ප්‍රධාන රොකට් එන්ජින් දෙක ක්‍රියා කරන ආකාරය, නිව්ටන් 20 ත්‍රස්ටර්ස් 12 ක්‍රියා කරන ආකාරය, බැටරි වල ආරෝපණය යානයේ ගමන් මාර්ගය සහ ඉන්ධන සහ ඔක්සිකාරක කොයිතරම් තියෙනවද කියන එක පෙන්නවා. බලාපොරොත්තු වන විදිහටම යානයේ චන්ද්‍ර පෘෂ්ඨයට ආසන්න වුණා. යානයේ කැමරා මගින් ගොඩ බසින ස්ථානය නිරවද්‍යව සොයාගන්න යානයේ භ්‍රමණය වෙනව අපිට දැක ගන්න පුළුවන්. ගොඩ බසින්න ටික වෙලාවකට කලින් ස්ලිම් යානයේ තරමක් වෙනස් දෙයක් සිදු කළා. ඒක තමයි යානයේ තිබුණු කුඩා රෝවර් දෙක මුදා හැරීම. ලූනා එක්ස්කර්ෂන් විහිකල් 1 කියලා හඳුන්වපු පළවෙනි රෝවර් එක චන්ද්‍රයා මත ගමන් කරන්නේ පැනපැන. මේකට පෘථුවිය සමග ඍජුව සංනිවේදනය කරන්න හැකියාව තියෙනවා. ලූනා එක්ස්කර්ෂන් විහිකල් 2 කියන රෝවර් එක ගමන් කරන්නේ රෝද දෙකකින්. මේ රෝවර් දෙකේම කැමරා තිබුණා.
යානය බලාපොරොත්තු වන විදියටම පුෂ්ටයට ආසන්න වුණාට පස්සේ ප්‍රධාන රොකට් එන්ජින් දෙක ක්‍රියා විරියත කරලා තිරස් අතට භ්‍රමණය වෙන්න පටන් ගත්තා. නමුත් යානය බලාපොරොත්තු වුණාට වඩා භ්‍රමණය වෙලා ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ තමයි චන්ද්‍රයා මතට ගොඩ බැලලා තියෙන්නේ. මේකෙන් යානයට හානියක් වුණේ නම් නැහැ. යානය ගොඩ බැසීමෙන් පස්සෙත් පෘථුවියට තොරතුරු එව්වා. නමුත් තිරස් අතට ගොඩ බැස්සා නම් ඉහළට යොමු වෙන සූර්ය පැනලය දැන් තියෙන්නේ බටහිර පැත්තට හැරවිලා. ඒක ප්‍රශ්නයක්. මොකද ස්ලිම් යානයත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය විදියටම එක් චන්ද්‍ර දිවා කාලයක්. ඒ කියන්නේ පෘථුවි දින 14ක් චන්ද්‍රයා මත ක්‍රියා කරන්න. ඒ නිසා යානය ගොඩ බැස්සේ ඒ ප්‍රදේශයට උදෑසන කාලයේ. ඉතින් යානයේ සූර්ය පැනල් බටහිරට හැරුණට පස්සේ විදුලි බලය උත්පාදනය කරන්න ඉතාමත් අමාරුයි. මේ නිසා යානයේ බැටරි සම්පූර්ණයෙන්ම බහින්න කලින් පැය කිහිපයක් ක්‍රියා කරපු යානයේ ක්‍රියා විරහිත කරන්න මෙහෙයුම් පාලක මැදිරිය තීරණය කළා. ඔවුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ සූර්යා අහසේ බටහිර පැත්තට යද්දී සූර්ය පැනල් වලට එළිය වැටිලා බැටරි නැවතත් චාර්ජ් වෙලා යානය ක්‍රියාත්මක වෙයි කියලා. ඉදිරි දින කිහිපෙදී අපිට බලා ගන්න පුළුවන් ඒක වේද නැද්ද කියලා. කොහොම නමුත් මේ මෙහෙයුමත් එක්ක ජපානය චන්ද්‍රයා මතට සාර්ථක ගොඩ බැස පස්වෙනි රට බවට ඉතිහාසගත වෙනවා. ඉතින් 2024 කියන්නේ චන්ද්‍රයාට ගොඩ බසින්න අභ්‍යවකාශ යාන ගොඩක් යන අවුරුද්දක්. තවම මෙහෙයුම් දෙකක් ගැන විතරයි අපි කතා කළේ. ඉතින් ඉදිරියේදී අපි බලමු අනිත් මෙහෙයුම් වල මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.